सागरे जीवे तुटिल गेमुरु अभिरहस सह मिथ्या कथावन रसकगे कथावस्तु कालांतरव ए कथावस्तुन तुल विरुद्धवादिया असीमित मानव निर्माणयन गणनावकगे अनुप्राणे කොරල් පර ඉතාමත් දැකුම් කළු විවිධත්වයෙන් යුත් පරිසර පද්ධති. මෙම පරිසර පද්ධති ඉතාමත් තර්ජනයට ලක්ව ඇති නිසා ඒවා සංරක්ෂණය කිරීමට අපට ඒවා ගැන අවබෝධයක් තිබිය යුතුය. කොරල් වැටි ජල්ලි මත්ස්‍යයන්ට සහ මුහුදු ඇනමෝනයන්ට නැකම් කියන ලිහිල් ජීවීන්ගෙන් සැදුණු සත්ව විශේෂයකි. ඒවායේ පටක තුල ඒකසෛලික ඇල්ගාවන් දැසෙත්. කොරල් හි පරිවෘත්තියෙන් ඇල්ගාවන් වල වැඩිමිට වැදගත් අතුරු නිපැයුම් තනාදී. ඒ අතරම කොරල් තම වැඩිම සඳහා මෙම ක්‍රියාවලියෙන් නිපදවෙන බලශක්තිය යොදා ගනී. මෙම සහජීවනයෙන් ජීවීන් දෙවර්ගයම පල නෙලා ගනී. මෙම හවුල සිම්බයොසිස් යනුවෙන් හඳුන්වනු ලබයි. කොරල් ජීවීන්ගේ සැකිල්ල සෑදී ඇත්තේ කැල්සියම් කාබනේට් වලින් වන අතර ඒවා ගොඩනැගීම සඳහා උදව් වන චූර්ණ භවනය ශීඝ්‍ර කිරීමට මෙම ඇල්ගාවන් ඉවහල් වේ. වැටි සෑදීමට උපකාර වන කොරල් තම පාට බෙහෙවින් ලබා ගන්නේ ඒවායේ පටක තුල ඇති කහවන් දුඹුරු පැහැති ඇල්ගාවලිනි. කෙසේ වුවද සමහර කොරල් වර්ණකයන් ආධාරයෙන් විවිධ වර්ණ හුවා දක්වයි. වැටි නොසාදන කොරල් කුලයන්හි ඇල්ගාවන් නොමැති බැවින් ඒවා සූර්ය ශක්තිය මත යැපෙන්නේ නැත. ඒවා ශක්තිය ලබා ගන්නේ කුඩා ජීවීන් ගොදුරු කර ගැනීමෙනි. මෙම කොරල් කුලයන් වැඩි වශයෙන් ගුහාවන් තුළද නිරා ඇති ගල්පර යටිපැත්තේද ගැඹුරු දියඹේ ගිලී ඇති නැවුසුම්බුන් අතරේද ව්‍යාප්ත වේ. කොරල් විවිධ හැඩයන්ගෙන් සහ ප්‍රමාණයන්ගෙන් යුතුය. මේවා අතුරින් සුලබව ඇත්තේ රිකිලි ආකාර, පත්‍රාකාර හා බුබුලාකාර කොරල්ය. ලොව පුරා හඳුනාගත් කොරල් වර්ග 800ක් පමණ වන අතර ශ්‍රී ලංකාවේ කොරල් වර්ග 190ක් පමණ හඳුනාගෙන ඇත. කොරල් පරවල වැඩිම ඉතාමත් මන්දගාමී ස්වභාවයක් ගනී. වඩාත් ඉක්මනින් වැඩෙන්නේ රිකිලි ආකාර කොරල් වන අතර ඉතාමත් සෙමින් වැඩෙන්නේ බුබුලාකාර කොරල්ය. මීටර කීපයක් පරණ කොරල් ව්‍යාප්තියක් වසර ගණනාවක් පැරණිය. මීටර 10ක් පමණ උස වැටියක් නිර්මාණය වීමට වසර දහසකට අධික කාලයක් ගත විය හැක. ලොවෙහි වඩාත් කොරල් විවිධත්වය ඇත්තේ ෆිලිපීනය, ඉන්දුනීසියාව සහ පපුවා නිව්ගිනීහි සිට සොලමන් දූපත දක්වා විහිදුණු කොරල් ත්‍රිකෝණය තුළය. ලොව පුරා පැතිර ඇති නිවර්තන කලාපීය සාගර තුළ කොරල් පර වර්ග කිලෝමීටර් 600,000ක් පමණ ඇති අතර මේන් අඩකට ආසන්න ප්‍රමාණයක් පිහිටා ඇත්තේ වෙරළාසන්න නොගැඹුරු දියෙහිය. ඒවායේ පිහිටීම සහ පැතිරී ඇති ආකාරය අනුව ලොවෙහි පිහිටි කොරල් පර තෙආකාරයකට වර්ග කළ හැක. මායිම් ආකාර කොරල් පර සෑදෙන්නේ වෙරළාසන්නේ වන අතර බාධක ආකාර කොරල් වැටි ගැඹුරු දියෙත් ඒවා අතර පුල්ලි ආකාර කොරල් පරක් පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ ඇති මායිම් ආකාර කොරල් පරවලින් වැඩි කොටසක් හික්කඩුවේද රූ මස්සලද පිහිටා ඇත. එකම බාධක ආකාර කොරල් වැටි වන්නේ මන්නාරම්බුක්කෙහි වංකලෙයි සීලාවතුරෙයි අරිප්පු සහ බාර් යන වෙරළෙන් ඔබ්බේ පිහිටියේ වාය.
මෙම බාධක ආකාර කොරල් වැටිය ඕස්ට්‍රේලියාවේ මහා බාධක කොරල් වැටිය මෙන් සැබවින්ම බාධක ආකාර නොවුවත් එසේ නම් කර ඇත්තේ එය ගැඹුරු මුහුදේ පිහිටි අසම්පූර්ණව හෝ බාධක ආකාරව සෑදුණු කොරල් පරයක් බැවිනි. බොහෝ හේතුන් නිසා කොරල් පර සමුද්‍ර ජීවීන් සහ මිනිසාගේ ජීවනාලිය බඳුය. ඒවා මසුන්ට සහ වෙනත් සමුද්‍ර ජීවීන්ට බෝවීම සඳහා සුදුසු පරිසරයක් සලසයි. කොරල් පර මගින් වෙරළ කාදනය අවම කර දෙන අතර සුනාමි ව්‍යාසනයෙන් පසු කෙරුණු සමීක්ෂණවලදී තර්ජනයට ලක් වූ කොරල් පර ඇති ප්‍රදේශවලට වී ඇති හානිය බිහිසුණුය. රටකට කොරල් පර ඉමහත් ආර්ථික වාසියක් ලබා දෙයි. ඒවා ධීවර කර්මාන්තයේ ජීවනාලිය වන අතර පරිසරය ආශ්‍රිත සංචාරක කටයුතු සඳහාද අගනා අවස්ථාවක් ලබා දෙයි. කොරල් පරවල වෙසෙන ජීවීන් බොහෝ ඖෂධ වර්ග සෑදීමට උපයෝගී කරගන්නා අතර කොරල් සැකිලි මිනිස් අස්ථි බද්ධ කිරීම සඳහා යොදා ගැනේ. එවන් සම්පත් රැසක් ඇසුරෙන් රටේ ආර්ථිකයේ කුඳු නාරටිය වන් වූ රැකී රක්ෂා සහ ජීවනෝපායන් උත්පාදනය කරයි. ශ්‍රී ලංකාවේ වනසත්ව සහ වෘක්ෂලතා ආරක්ෂක පනතට අනුව සමුදුරේ රක්ෂිත කලාප හතරක් පිහිටා ඇත. එනම් හික්කඩුව ජාතික වනෝද්‍යානය, පරවි දූපත ජාතික වනෝද්‍යානය, කල්පිටිය බාධක පර සමුද්‍ර අභයභූමිය හා රූමස්සල සමුද්‍ර අභයභූමියයි. ශ්‍රී ලංකාවේ වයඹ මුහුදු වෙරළ ආශ්‍රිතව තිබෙන කල්පිටිය අර්ධද්වීපයට ඔබ්බෙන් පිහිටි බාධක පර සමුද්‍ර අභය භූමියක් ලෙස 1992 වර්ෂයේදී නම් කරන ලදී. එය ශ්‍රී ලංකාවේ විශාලතම සමුද්‍ර අභය භූමියද වේ. ක්‍රිස්තු පූර්ව 1500-3004 ලියන ලද ඉපැරණි මහභාරතයේ පුස්තකෙහි කල්පිටිය අර්ධද්වීපය ගැන සඳහන් ව ඇත්තේ අරසාදි සින්න යනුවෙනි. රාමායනේ නම් වූ මහවීර කතාවේ දැක්වෙන ආකාරයට ක්‍රිස්තු පූර්ව 2400 හටගත් මහා ජලගැල්මක් හේතුවෙන් පුත්තලම කලපුව සහ අවට දූපත් සෑදුන බව විශ්වාස කෙරේ. මෙම අර්ධද්වීපය සෑදී ඇත්තේ හොලොසීන යුගයේදී බව භූවිද්‍යාඥයන්ගේ මතයයි. පුරාණ ජනකතාවන් වලට අනුව කුවේණීගේ සොහොයුරිය මහරාණි පදිංචිව සිට ඇත්තේ කල්පිටිය ප්‍රදේශයේ. මේ දර්ශනය වන්නේ මාලිකා කන්දේ පිහිටි ඇයගේ මාලිගයෙහි නටබුණිය. දමිල අර්ථකථනයන්හි ඇයව ඉන්දියාවේ අර්ජුනන් රජුගේ මෙහෙසිය වන අල්ලි රාජිනී ලෙස හඳුන්වා දෙයි. ප්‍රදේශයෙහි වෙසෙන මුස්ලිම්වරුන් ඇයව හඳුන්වන්නේ බල්කිස් යන නාමයෙන් වන අතර ශීබා රැජින නමින්ද ජනප්‍රියව ඇත. ගෙන්ගේ නමින් හඳුන්වනු ලබන මෙම අතිවිශාල විල සාදා ඇත්තේ මහරාණී දේවියට ස්නානය කිරීම සඳහාය. එහි ඇති අරුමය වන්නේ එය වටකර ඇති ජලදහරා තද ලවණ ගතියෙන් යුතුව තිබියදී එය මිරිදියෙන් පිරී තිබීමයි. ගෙන්ගේ අවට ඇති පාදම් ගල්වලින් පෙනී යන්නේ ඒවා මත මුරකුටි ඉදිකර තිබුණා විය හැකි බවය. කුළුබඩු සහ මැණික් වෙළඳාමට තම්බපන්නි දේශයට පැමිණි අරාබි වෙළඳුන්ගේ පිය සටහන් මෙහි තදින් කාවෙදී ඇත. 16 වසේදී ඉදිකරන ලදයි සැලකෙන පට්ටානි සහිබු මුස්ලිම් පල්ලිය ඒ සඳහා සාක්ෂි දරයි. පොඩි කාලේ ඉඳන් අපේ ගමේ එකතු කරපු කාසි ටික. ඉතා සෝබනව එහෙමෙහෙ දුවන කුඩා බූරු රංචු කල්පිටිය පසුබිමේ කැපී පෙනෙන දසුනකි. බඩු ප්‍රවාහනය කිරීම සඳහා උන් දිවයිනට ගෙනවිත් ඇත්තේ අරාබි වෙළඳුන් විසින් බව පැවසේ. ප්‍රදේශයේ දසත වැවී ඇති කුඩා ඉඳි විශේෂයද අරාබි වෙළඳුන් මගින්
මෙහි ගෙන එන්නට ඇතැයි විශ්වාස කෙරේ. මෙම සුෂ්ක කලාප කාන්තාරයක් බඳු දේශගුණය මෙම ගසෙහි ව්‍යාප්තියට සුදුසු පරිසරයක් සකසා දී ඇත. අද විරලව දැකිය හැකි අවස්ථාවක් ලෙස මෙම කප්පලාඩී නම් වූ සාම්ප්‍රදායික ලීකෙලි නැටුම සහ ගායනයේ රඟ දක්වන්නේ ප්‍රදේශයේ මුස්ලිම් සංස්කෘතික කණ්ඩායමක් විසිනි. අරාබි වෙළඳුන්ගෙන් පැවතෙන මොවුන් ගයන්නේ යට ගියාවේ නැව් ප්‍රවාහනය හා වෙළඳාම ගැනයි. ඊට බොහෝ කාල වකවානුවකට පසුව වුවද ඕලන්ද ජාතිකයන්ද මෙම අර්ධ ද්වීපයේ තම පිය සටහන් තබා ගොස් ඇත. පුරා විද්‍යා දෙපාර්තමේන්තුව යටතේ පවත්නා ඕලන්ද පල්ලිය දැනට ගරා වැටෙමින් පවතී. ඕලන්ද ගෘහ නිර්මාණ ශිල්පයට අනුව නිර්මාණය වූ පැරණි ගෘහයන් නවීකරණයට භාජනය වෙමින් පැවතුනද මෙය පැරණි අයුරින්ම රැකුණු එක් නිවසකි. ඕලන්ද බලකොටුව ශ්‍රී ලංකා නාවික හමුදාවේ වයඹ ආඥාපතිගේ අණසකට යටත් වූ නාවික කඳවුරක් ලෙස යොදවාගෙන ඇත. ඓතිහාසිකව කල්පිටිය වෙළඳ මධ්‍යස්ථානයක් සහ නැව්තොටක් වූයෙන් බඩු පිර වූ ගැල් බොහොමයක් එහා මෙහා ගමන්